ගිනිගත් හදවත් ධර්මයෙන් දිවාසන් සහලන්නට කිලිස් පිරිසිත තුලට සුපහන් කුසල් සිත උපදවන්නට පූජනීය තල්කම්වේ සුනීරානන්ද ස්වාමින් වහන්සේ සමග ස්වාමීන් වහන්සේ අටමහා පින්කම් කියන්නේ මොකද්ද කියලා හම සෝවාණාදී මාර්ග හතරයි පළ හතරයි කියලා කටට ආපු ගාම කියනවා පූජනීය නාරංවත්තේ ධම්මසිරි ස්වාමින් වහන්සේ මෙයවන අපේ මනසත් එක්ක ඇති වෙන සංවේදනේ සිත පිළිබඳව කොහොමද සංකල්ප විග්‍රහ කරන්නේ හෙළදී පෙට්ටියේ අරණක සදහම් කතිකාව අයිබෝවන් තෙරුවන් සරණයි ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම හෙළදීප ටීවී නරඹන සුවහසක් ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපි නිරන්තරවම අපේ ප්‍රධාන කාර්යභාරය ලෙස සලකමින් ධර්මීය සෞර්ධ ශ්‍රාවක ඔබට sannivedanaya කරන්නටයි අපේ බලාපොරොත්තුව අපි මේ බලාපොරොත්තුව ඇතුව බොහෝ වැඩසටහන් මේ වෙන විට හෙළදීප ටීවී නාලිකාව ඔස්සේ ඔබට sannivedanaya කොට තිබෙනවා ඉතින් එවැනි වැදගත් වටිනා කියන වැඩසටහනක් සඳහා අවතීර්ණ වන්නටයි අද දවසේ අපේ මේ බලාපොරොත්තුව. ඉතින් අපගේ ගෞරවනීය ආරාධනාව මේ අවස්ථාවේ පිළිගනිමින් වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මුල් කොට පිළිගන්නවා. විශේෂයෙන්ම කිනුතුලාගල අරණ්‍ය සේනාසන පද්ධතිය අනුශාසක රාජකීය පඬිතුක ත්‍රිපිටක ආචාර්ය තල්ගමුවේ සුදීරානන්ද ස්වාමින් වහන්සේ අපිත් එක්ක අද මේ ධර්මයේ sannivedanaya කරන්නට සම්බන්ධ වන්නේ নমස්කාර පූර්වක ගෞරවයෙන් යුතුව අපේ ස්වාමින් වහන්සේව පිළිගන්නා පළමු කොට. අපි මේ වැඩසටහනේදී කතා කරන්නේ සිත පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුසලයට හෝ අකුසලයට අරමුණු වන ප්‍රධානම කාරණාව අපේ සිත. සිත පිළිබඳව කොහොමද ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන්නේ හැම දිනටම තෙරුවන් සරණයි මේක තමයි මේ විශ්වයේ තියෙන ඉතාමත්ම වැදගත්ම පදාර්ථය චිත්තසංතානය හැම සත්වයකටම මේක තියෙනවා හැබැයි එහෙම එකක් තියෙනවද කියලාවත් නොදන්න උදවිය තමයි අපට පේන්න දකින්න ලැබෙන්නේ එතකොට දැන් බුදුදහමේ මූලිකම පරිශනය අවසානයේ දක්වාම මෙය කොහොමද කලමනාකරණය කරගන්නේ මනෝකේන්ද්‍රීය දහම දැන් අපි ඉගෙන ගන්නකොට ඉස්කෝලේ යන කාලේ ඉඳලාම පටන් ගන්නේ මනෝපුබ්බංගම ධම්මා යනාදී වශයෙන් එතකොට මේ දහම බුදුදහම විශ්වයේම යථාර්ථය නිසා विश्व पिलिबंधन किरण विश्लेषण बुद्ध धर्म निशा ये दहामतुल गान मौलिकम कारणय मनस मनस केन्द्र करगत्तु दहाम सत्य केन्द्र करगत्तु दहाम तिंग ये निशा दें गुडक्कलावट तव आगम तीयनवा तव दर्शन शास्त्र तीयनवा विविध विषय क्षेत्र पथ्यान तीयनवा නමුත් මේ හැමෝටම තියෙන මේ පිළිබඳව තමයි කතා බහට අවම සැලකිල්ලක් යොමු වන්නේ. චිත්තසංතානයේ පිළිබඳව අපි රහඳාත ගාන මට්ටමට දියුණු වෙලා ඉන්නවා කියලා කිව්වට මේ අප ළඟ තියෙන චිත්ත පිළිබඳව අපි දන්න ප්‍රමාණය කොච්චරද කියලා කිව්වොත් එතන ප්‍රශ්නාර්ථයක්. එතන ප්‍රශ්නාර්ථයක්. එම නිසා මෙන්න මෙතනින් තමයි පටන් ගත යුතු වෙන්නේ මොකද මෙතනින් තමයි බුද්ධත්වයට දක්වා නැගී සිටීමක් මෙතනින් තමයි අනන්තරේ පාප කර්ම දක්වා නරක පැත්තෙන් නැගී සිටීමක් මෙතනින් කරන ක්‍රියාකාරකම් තුලින් සාමාන්‍ය ලෝකේ වියත්තු කියනවා පැයකහමාරකින් මේ ඉරහඳ සහිතව විනාශ කිරීමේ උපකරණ සකස් කරලා තියෙනවා මනස කේන්ද්‍ර කරගෙන ඒ නිසා බුදුදහම කියලා දෙන්නේ මනස හසුරවන ආකාරයේ මිසක වෙන කුමක්වත් නෙවෙයි. ඒක කළ හැක්කක්. ඒ කළ යුත්තක්
හැබැයි අමාරු කාර්යයක් එතනින් තමයි පුද්ගලයෙක් හොඳ හෝ නරක හෝ වෙන්නේ මනස මුල්කටගෙන එනිසා බුදුදහමේ ඉගැන්වෙන සංකල්ප අතර අපි දැන් චතුරාර්ය සත්‍යය ගැන කතා කරනවා මේ හැම තැනටම මනස නැංගී සිටීමේ මනස පිරිසුදු කිරීමේ ප්‍රතිහාර්ය ප්‍රතිඵලයයි සිද්ධ වෙන්නේ ප්‍රතිඵලයයි සිද්ධ වෙන්නේ ඒ නිසා වැඩි දුර යන්න අවශ්‍ය කරන්නේ නැහැ පදුට්ඨේන මනස භාසතිවා කරෝතිවා තතෝ නම් දුක්ඛ මන්නේති අපිරිසුදු මනසින් යමක් කියයි නම් කරයි නම් එයාට දුක උරුම වෙනවා ඒක මේ මෙරිලා ගිහිල්ලා පාය උපදින එකනේ මෙතන ඉඳලම් පටන් ගන්නවා නමුතර කෙනෙකුට නොපෙනෙන්නට පුළුවන් මොකද හේතුව එයාට දන්නේ නැහැ මොකක් නිසාද මේ දුක ආවේ කියලා හැබැයි හරියටම තමා පිළිබඳව අධ්‍යයනයක් කළොත් විශ්ලේෂණයක් කරගත්තොත් තමන්ටම පුළුවන් දුක පටන් ගත්තේ මෙන්න මෙතන මනස නරක විදියට හසුරවපු නිසා ඊළඟට පසන්නේන මනස භාසතිවා තතෝන සුඛමං වේති ඒක මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා සැප ලබන එක පේන්නේත් නැහනේ නැහැ කියන එක නෙමෙයි පේන්නේ නැනේ දැන් පේන මට්ටමින් ගත්තර පස්සේ පිරිසුදු සිතිවිලි ධාරාවන් වැඩ කළා නම් පහල කළා නම් එයාට දැනෙනවා එතන ඉඳලා මෙයා සැප පටන් ගත්තා කියන්නේ ඉතින් ඔන්නෝක තමයි මනස පිළිබඳව මූලිකම සංකල්පය දැන් අපි ප්‍රබල ප්‍රකට බුද්ධ වචන පාඨයක් චේතනාහම් භික්කවේ කම්මං වදාමි එතන කියන්නේ මනස කේන්ද්‍ර කොටගෙන සමහර තැන්වල චේතනා මුල් කරගෙන දාලා තියෙනවා සමහර තැන්වල සිත මුල් කරගෙන දාලා තියෙනවා ඔය ඒ දේශනාවේ විභජ්‍යවාදී රටාව බුදුරජාණන් වහන්සේගේ එනිසා තමා ළඟ තියෙන මෙන්න මේක පිළිබඳව මෙතනින් කොහොමද හොඳ නරක දියත් වෙන්නේ කියන එක තේරුම් අරගෙන වැඩ පටන් ගන්නවා නම් අන්න ඒ බඳු කෙනෙකුට බුදුදහමෙන් ලැබෙන මඟ පෙන්වීම හරි පුළුල් හරි පුළුල් දාර්ශනික මඟ පෙන්වීම අරණක සදහම් කතිකාව අපේ සන්නහස මම කැමතියි මේ ළඟට පැහැදිලි කරගන්න මේ සිතේ ඇතිවෙනා වූ කුසල සිතුවිලි අකුසල සිතුවිලි සසර ගමනට කොහොමද අපේ සන්නහස මේ අදාළ වෙන්නේ කොහොමද ඒක සසර පැවැත්ම උදෙසා සත්වයාට අවස්ථාව ලැබෙන්නේ අවකාශය ඉඩහසර ලැබෙන්නේ සරල විදියට ගත්තොත් එහෙම අකුසල සිතිලි ධාරාවන් වැඩ කරලා නතර වෙන්නේ ප්‍රාණඝාත ආදී මුසාවාද ආදී කෙලවර කොටගෙන පිරිසිදු සිතිලි ධාරාවන් නතර වෙන්නේ මෛත්‍රී කරුණාදී උතුම් ගුණාංග කෙලවර කොටගෙන. එතකොට කිය යුත්තක් තියෙන මෙහෙමයි සාමාන්‍යයෙන් දැන් අනාගතයේ උපදින භව සැපදායකද දුක්ඛදායකද කියන එක තීරණය කරන්නේ මේ සිතිවිලි ධාරාවන් දෙකේ විවිධත්වය මත අපට ඕන තරම් උද්ෘත ගන්නට පුළුවන් දැසුබ මානවකට වාගේ කරන ලද ප්‍රකාශන තවත් බොහෝ ප්‍රකාශන ලෞතර බුදුරජාණන් වහන්සේගේ අපට හැමදාම නිතර සිහි කරන්න තියෙන අභින්න පච්චවෙක්කන සූත්‍රාන්ත දේශනාවේ කම්මස්සකෝමි එනාදී වශයෙන්ගෙන අභින්න පච්චවෙක්කන සූත්‍රාදීහි මේ නියාම ධර්ම පහ ගන්නකොට කර්ම නියාමය දැන් මෙහෙම ගත්තට පස්සේ හුඟක් තියෙනවා එතකොට හැබැයි අතීත ජීවිත එකක්වත් මේ කුසල කුසල සිතිවිලි ධාරාවන් නිසා අතීත ජීවිතවල විඳපු සැප දුක් පිළිබඳව මොකුත් නොදැන අද ඉඳලා මේ දිනු කරගම ලබන කුසල කුසල සිතිවිලි ධාරාවන් මතු ජීවිතවලට සැප ලැබීමෙහිලා දුක් ලැබීමෙහිලා දායක වෙන හැටි පිළිබඳව මොකුත් නොදැන කෙනෙකුට රහත් වෙන්න පුළුවන් චක්කපාල මහරහතන් වහන්සේ ගත්තොත් සුෂ්ක විදර්ශක රහතුන් වහන්සේලා ගත්තොත් එහෙමයි ඒ කියන්නේ මෙතන මම දැන ගැනීම කෙනකින් අදහස් කරේ විශ්වාස මාත්‍රේ නෙමෙයි අපිට විශ්වාස කරගෙන ඉන්න පුළුවන් මේකෙන් මේ සැප ලැබෙනවා මේකෙන් මේ දුක් ලැබෙනවා කියලා හැබැයි විශ්වාසය නෙවෙයි බුද්ධ ආගම පටන් ගන්න සම්මා දිට්ඨිය හරි වැටහීමයි විශ්වාසය අද තියෙනවා හෙට නැති වෙන්න පුළුවන් දැන් රහතුන් වහන්සේට කියන අස්සද්දෝ අකතඤ්ඤෝච සම්ධිච්ඡේ දෝච යෝනරෝ කියලා අස්සද්දෝ ශ්‍රද්ධාව නැති කෙනා විශ්වාසය නැති කෙනා කියලා කියනවා ඇයි අවබෝධයේ ප්‍රත්‍යක්ෂය කළාට පස්සේ අමුතෙන් විශ්වාසයක් පිහිටන්න දෙයක් නැහැ දැන් අපට ගත්තොත් එහෙම දැන් මෙතන මේ ඔරලෝසුව තියෙන මේක දැන් අපටගෙන මේ ඔරලෝසුව විශ්වාස කරන්න දෙයක් නැහැ මේක අපිට දෙන ඔරලෝසුව කියලා කුසල සිතිවිලි ධාරාවන් අකුසල සිතිවිලි ධාරාවන්
පුද්ගල ජීවිතයකට සැප දුක් ලැබීමේහිලා 90%ක විතර ශක්්‍යතාවක් හැකියාවක් තියෙනවා. එතකොට නමුත් ඒ කුසල සිතුවිලි ධාරාවන් අකුසල සිතුවිලි ධාරාවන් ඒ අවස්ථාවේදී තීරුම් ගන්නට පුළුවන් නම් මොකද ඒ ලැබෙන සැප දුක් පිළිබඳව අනිවාර්යෙන් දැනගන්නත් නම් හරියටම එක්ක අභිඥා තියෙන්න ඕනේ. පූර්ව නිවාස ඥානෙ තිබිය යුතුයි ප්‍රත්‍යක්ෂ කර ගන්නට. චතුප්පාත ඥානෙ හෙවත් දිබ්බ චක්කු ඥානෙ තිබිය යුතුයි අනාගත ජීවිත බලා ගන්නට. හැබැයි එහෙම නොබැලුවට වර්තමාන ජීවිතයේදී මනස පිළිබඳව කරකවල බලා ගන්නට පුළුවන්කමක් තියෙනවා නම් අකුසල සිතුවිලි ධාරාවන් කුසල සිතුවිලි ධාරාවන් හඳුනා ගන්නට. ඒකට බුද්ධ ආගමේ කියනවා යෝනිසෝ මනසිකාරණය කියලා. අන්න ඒ තුලින් අකුසල සිතුවිලි ධාරාවන් අඩු කරන්නට වැඩ කළා නම් කුසල සිතුවිලි ධාරාවන් වැඩි කරන්නට වැඩ කළා නම් එයාට පරලොව ගැන පිළිබඳව විශ්වාස නොකරගෙන හිටියා කියලා එයා කවදාකවත් දුගතිය යන්නේ නැහැ. එයා සුගතියෙත් යනවා. එයා සුගතිය නතර වෙන්නේත් නැහැ. එයා මනස පිළිබඳව ගවේෂණයම කරන්න පුරුදු වෙච්ච නිසා කුසල කුසල සිතුවිලි ධාරාවන් දෙස බලා අකුසල සිතුවිලි ධාරාවන් නිරපණ්ඩත් බුදුදහමේන වචන වලින් ගත්තොත් තදංග ස්කම්බන සමුච්ඡේද වශයෙන් අකුසල සිතුවිලි ධාරාවන් දුර්වල කරන්න දුරු කරන්නත් කුසල සිතුවිලි ධාරාවන් වඩන්නත් ඒ තුලින් අකුසල සිතුවිලි ධාරාවන් මුලිනු පුටා දැමීමෙන් ලැබෙන සසර ලැබෙන වෙනස් වන සැපත නොව භවග්‍රේ දක්වා ලැබෙනවනේ අපට සැප කුසල සිතුවිලි ධාරා තුලින් වෙනස් නොවන සැපත සාන්ත සැපත නිවන් සැප දක්වා චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා ඒක තමන්ට ඒක මැනේජ්මන්ට් කළමනාකරණය කර ගැනීම හැකියාව තවන්නොම තමයි අපි හරියටම අර්ථයට තැන දීලා ගත්තොත් කොහොමද කුසල සිතුවිලි ධාරාවක් අකුසල සිතුවිලි ධාරාවක් පුද්ගල ජීවිතයකට සැප දුක් ලබා දීමේහිලා දායකත්වයේ සලසන්නේ කියන කාරණය. අරණක සදහම් කතිකාව අපේ සන්නහස මේ බුදුදහමේ තියෙන ගැඹුරු වචන යෝනිසෝ මානසිකාරය චතුරාර්ය සත්‍ය වගේ ගත්තම බොහෝ ගැඹුරු වචන. ඒව අස්සේ සමහර වෙලාවට මිනිස්සුන්ට හිර වුණාම කුසලය මොකද්ද අකුසලය මොකද්ද කියලා සරලව පැහැදිලි කරගන්න බැරි අවස්ථාවන් තුළ මිනිස්සු අසරණ වෙනවා. මම කැමති අපේ සන්නහසකින් දැනගන්න මේ දෛනික ජීවිතයේ ගත කරන පුද්ගලයෙකුට එදා ජීවිතයේ මේ ලොකු ගැඹුරු අර්ථකථන දෙන වචන වලින් නොගොස සාමාන්‍ය සරල ආකාරයෙන් සිත දියුණු කරගෙන තමන්ගේ ජීවිතයේ විමුක්ති මාර්ගේ කරා යන්නට කාලීන වශයෙන් සමාජයට අපේ සාහනංශ ගැළපෙන විදිහට යම් පණිවිඩයක් මේ එක්කම එකතු කරොත් කොහොමද? අපි නමුත් අර ඔකේ අර ධර්මයේ ගෙනගෙන යනකොට දැන් ඊයේ මම එක නිදර්ශනක් ඔකට කියනවා. මම ස්වාමීන් වහන්සේ නමගේ මේ සමාජ මාධ්‍යයක දැක්කා මොකට විභාගයක් ෆේල් වෙලා ඒ වගේ තැනකදී ස්වාමීන් වහන්සේ නමක් දාලා තිබුණා උත්තිට්ටේ නප්ප මජ්ජෙය කියලා. පස්සේ මම ඒකට ස්වාමීන් වහන්සේට මං කිව්වා ස්වාමීන් වහන්සේ මේ උපදේශය ඉතාම හොඳයි. නමුත් මේ උත්තිට්ටේ නප්ප මජ්ජෙය කියන්නේ පිණ්ඩපාතය යෑමෙහිලා උත්සාහවත් වෙන්න කියන එක. උත්තිට්ටේ කියන එක පස්සේ ස්වාමීන් වහන්සේ මට ඒකට දාලා තිබුණ රිප්ලයි එකක්. ඒ වුණාට ඉතින් බුද්ධ ආගමේ කියවෙන වචන එකම අර්ථයකට කොටු වෙන්නේ නැහැනේ. එනිසා මේක එතෙන්ටත් ගැලපෙනවා කියලා. හැබැයි පස්සේ මම ස්වාමීන් වහන්සේට මං රිප්ලයි එකක් දෙම බොහොම සුහදවමයි දැම්මේ. ස්වාමීන් වහන්සේ දැන් මෙතන මේ නමුත් එහෙම ගන්නට බෑ. මොකද හේතුව උත්තිට්ට කියලා කියන කිලුටු උදේ දැන් නප්පමජ්ජය ප්‍රමාද නොවිය යුතුයි කියන අර්ථය පැහැදිලි. ඒක ගැටලුවක් නෑ. උත්තිට්ටේ කියලා කියන්නේ එතන කිලුටු දේ අත්හරිලා නැද්දේ. මම ඔක ඉංග්‍රීසි වචන ටිකක් දැම් මෙන්න මෙවට මේ වචන තමයි භාවිත වෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා. පස්සේ උන්වහන්සේක රිප්ලයි එකක් දාලා තිබුණේ නැහැ. ඒ නිසා එක වචනයක් නෙවෙයි. මොකද අපි වචනයේ අර්ථය හොයනකොට ව්‍යාකරණානුකූලව හරි විහාරයට හරි ගන්නකොට අපි බලන්නේ භාෂාවේ කොයි කොයි තැන්වල කොයි කොයි අදහස් ප්‍රකාශ කිරීමටදී වචන පාවිච්චි කරලා තියෙන්නේ කියලා. එතකොට පාලියෙන් අපි අර්ථ හොයනකොට යන්නට වෙනවා කෙලිම ත්‍රිපිටක ධර්මයට පාලි භාෂාවට. එතන පාලි භාෂාවට ගියාට පස්සේ අනේ එතනින් එන අර්ථය තමයි ප්‍රධාන අර්ථය. හැබැයි ඒක වචනේ තනි කරලා ගත්තට පස්සේ වෙනත් අර්ථයක් එන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි දැන් යෝනිසෝ මනසිකාරය කියලා කියනකොට ස්වාමීන් වහන්සේ මේකේ වචනේ අර්ථය හොයන්න යනකොට අපට අනිවාර්යෙන් ව්‍යාකරණයට යන්න වෙනවා. ව්‍යාකරණ නොගොස් බෑ. මොකද එතකොට තමයි සාර්ථකයි ඒක ඉතා සාර්ථකයි. යෝනි කියලා කියන දරුවෙක් බිහි වෙන මාර්ගය. යෝනිසෝ දරුවෙක් ලැබීමට හේතුන මූල මාර්ගය. එතකොට යෝනිසෝ මේ යෝනිසෝ කියන්නේ මොකද්ද?
යමක මූල කාරණේ සෙවීම යෝනිසෝ කියලා කියන්නේ යෝනිසෝ නුවණින් මූල කාරණේ සෙවීම මානසිකාරය මෙනෙහි කරනවා අනේ කියන්නේ නුවණින් මෙනෙහි කරනවා කියනකොට එතකොට කෙලින්ම අපට පැහැදිලි අපේ හිත හඳුනාගෙන දැන් ওই සබ්බාස සූත්‍ර ආදී තියෙන්නේ ඒ විදිහට මේ අපේ හිතේ අකුසල සිතිවිලි ධාරාවන් ගොරෝසු විදිහට හරි සියුම් විදිහට හරි පහළනට ඒක හඳුනා ගන්නවා කුසල සිතිවිලි ධාරාවන් පහර කරනකොට ගොරෝසු විදිහට හරි දාන සීල සමත විපස්සනා ධ්‍යාන කොහොම හරි හඳුනා ගන්නවා හඳුනා ගත්තට පස්සේ තමයි යාට වැඩපටන් ගන්න හැකියාව ලැබෙන්නේ එතකොට මොන කොහම වුණත් ඇත්තම අපට සිංහල භාෂාව නෙවෙයිනේ पाली भाषा तीन निशापट भाषाव कि भाषाव ट्रांसलेट इनकोटे लोक विनस्कांग इतकोटे भाषावट मूलते योनिशो मनसिकार पाली वचने योनिशो मनसिकार योनिशोच मनसिकार अयोनिशोच मनसिकार भेदली नमूत यम भाषाव कि अर्थयाक्तन वन एक भाषावट गुम परश्रमें अत्यंट बर दीलम गति අදාළ භාෂාවට එක මූලික වේක ආවේ කොහොමද විකාශනය වෙලා කොතනින්ද පටන් ගත්තේ කොයි භාෂාවෙන්ද අනිවාර්යෙන් එකට මුල් තැන දීලා අපේ භාෂාවට අනිත් භාෂාවට ඒක කන්වර්ට් කරගන්න වෙනවා ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිත සුව පිණිස